අපි දැන් සලකා බලන්න යන්නේ න්‍යාස දෙකක සමානතාවය. න්‍යාස දෙකක් සමාන නම් අනිවාර්යෙන්ම න්‍යාස වල ඝණය සමාන වෙනවා. අපි හිතමු මේ P හා Q න්‍යාස දෙක සමානයි කියලා. මේකේ ඝණය දෙක වෙල් කිරීම දෙක. මේකේ ඝණයත් දෙක වෙල් කිරීම දෙක. එහෙනම් P හා Q න්‍යාස දෙක සමානයි කියලා හිතන්න පුළුවන්. අපි හිතමුකෝ P හා Q න්‍යාස දෙක සම න්‍යාස කියලා දීලා තිබ්බයි කියලා. එහෙනම් අපි කියනවා P සමානයි Q. මේ P න්‍යාසයේ අවයව හතරක් තියෙනවා. Q න්‍යාසයේ අවයව හතරක් තියෙනවා. මේ ආකාරයට මේ න්‍යාස දෙකක් සමාන වුණොතින් අපිට කියන්න පුළුවන් මේ අනුරූප අවයව සමානයි කියලා. එතකොට මේ පහ කියන අවයවයට අනුරූප අවයවය Q න්‍යාසයෙන් අපි හොයාගන්න ඕනේ. කොහොමද හොයාගන්නේ? පළවෙනි පේළියේ පළවෙනි අවයවය Q න්‍යාසයේ පළවෙනි පේළියේ පළවෙනි අවයවය වෙන්නේ x ධන y. එහෙනම් අපිට මේ පහ කියන එකේනා සමාන වෙනවා x ධන y-ට. p න්‍යාසයේ q න්‍යාසයට සමාන නම් හැම අවයවයක්ම සමානයි. එහෙනම් මේ 7 කියන අවයවය සමාන වෙන්නේ 7 ඉන්නේ පළවෙනි පේළියේ දෙවන තීරයේ. එහෙනම් පළවෙනි පේළියේ දෙවන තීරයේ ඉන්නේ a. 7 සමාන වෙන්නේ කාටද? a කියන අවයවයට. 8 කියන අවයවය අන්තිම පේළිය දෙවනි පේළියේ පළවෙනි අවයවය. එහෙනම් මේකෙත් දෙවනි පේළියේ පළවෙනි අවයවය b. 8 සමාන වෙන්නේ b-ට. අන්තිම අවයවය අන්තිම පේළිය දෙවනි පේළියේ දෙවන තීරුවේ මේ අන්තිම අවයවයට අනුරූප අවයවය ඉන්නේ මෙන්න මෙතන. දෙවන පේළියේ දෙවන තීරුවේ අන්තිම අවයවය x ඍණ y. එහෙනම් එකට සමාන වෙන්නේ x ඍණ y. එහෙනම් මේ ගැටලුව අපි සැලකුවොත් අපිට ඕනේ a හොයන්න ඕනේ, b හොයන්න ඕනේ, x හොයන්න ඕනේ, y හොයන්න ඕනේ. p හා q සමන්‍යාස කියලා තියෙන නිසා අපිට පුළුවන් මේ ගැටලුව විසඳගන්න. එහෙනම් සමාන න්‍යාස වල අපි දන්නවා හැම අවයවයක්ම සමානයි කියලා. අපි සලකා බලමු. එහෙනම් මුලින්ම හොයන්න පුළුවන් a. a සමානයි කාටද? 7ට. ඊළඟට අපිට හොයන්න පුළුවන් b. b සමානයි b-ට අනුරූප අවයවයේ ඉන්නේ පළවෙනි දෙවනි පේළියේ පළවෙනි අවයවය. දෙවනි පේළියේ පළවෙනි අවයවය. b සමානයි 8යි. දැන් අපිට හොයන්න ඕනේ xy. xy-ට එකපාරට නම් හොයන්න බැහැ. අපිට පුළුවන් x ධන y සම්බන්ධයක් ලියන්න. x ධන y සමාන වෙන්නේ මෙන්න මේ පළවෙනි අවයවයට. කාටද? 5ට. x ධන y සමානයි 5යි. ඒ සමන්‍යාසවල අනුරූප අවයව සමානයිනේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් x ධන y සමානයි 5යි. නමුත් x හොයාගන්න බෑ. එහෙනම් අපි තවත් සම්බන්ධයක් හොයාගන්න වෙනවා. x හා y සම්බන්ධ තව ප්‍රකාශනයක් තියෙනවා මෙන්න මේ අන්තිම අවයවය. x ඍණ y-ට සමාන වෙන අවයවය කවුද? මේ Q P න්‍යාසයේ අන්තිම අවයවය වෙන්නේ ඒක. දෙවනි පේළියේ දෙවනි අවයවය. එහෙනම් x ඍණ y සමාන වෙන්නේ ඒකට. P හා Q සමන්‍යාස නිසා අපිට AB XY හරි පහසුවෙන් හොයාගන්න පුළුවන්. AB පහසුවෙන් ලැබුණත් XY එකපාරින් අපිට හොයාගන්න බෑ. අපි සම්බන්ධ දෙක ගොඩනගලා මේ වගේ ආකාරයක සමීකරණ දෙකක් තියෙනකොට අපි සමගාමී සමීකරණ ලෙස ප්‍රකාශ කරනවා. එහෙනම් මේ සමගාමී සමීකරණ දෙකට නම් දෙකක් දාමු. 1 2. 1 2ට එකතු කරාම y නැති වෙලා x හොයාගන්න පුළුවන්. 1 එකතු කිරීම දෙකෙන් y-ට y කැපිලා යනවා. y නැති වෙලා යනවා. x-ට x එකතු වෙනවා. 2 x සමානයි 5ට එකක් එකතු වෙනවා 6යි. එහෙනම් දෙපසම දෙකෙන් බෙදුවාම x සමානයි 3යි. දැන් කොහොමද අපි y හොයාගන්නේ? මේ සමීකරණ දෙකේම x ඉන්නවා. මේ එකකට ගිහලා ආදේශ කළොත් y හොයාගන්න පුළුවන්. අපි එහෙනම් දැන් y හොයමු. x සමානයි 3 එකේ ආදේශයේ.
x ධන 5 x ධන y සමානයි 5යි කියලායි තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ x තියෙන තැනට 3 ගිහිලා ආදේශ කරන්න. 3 ධන x වෙනුවට 3. 3 ධන y සමානයි 5යි. අපි දැන් y හොයාගමු. y සමානයි 5 අඩු කිරීම 3. y සමානයි 2. සමනියාස කියවපු නිසා අපිට මේ xy ab පහසෙන් සොයා ගන්න පුළුවන් වුණා. එහෙනම් සමනියාස කියන්නේ මොනවාද? අවයව එකිනෙක සමාන න්‍යාස. අවයව කියන්නේ අනුරූප අවයව තමයි සමාන වෙන්නේ. p න්‍යාසයේ අනුරූප අවයව q න්‍යාසයේ අනුරූප අවයවයන්ට සමානයි නම් p හා q න්‍යාස සමානයි කියනවා. ඒ නිසා අපිට මේ pq වල හැම අවයවයක්ම හොයා ගන්න පුළුවන් වුණා.